හරිද? අහනේ වල ඉක්ම උත්තර දෙන්න ඕනේ. මොනවා මම ගුහල් පාඩිස් වලට ගියා මන් ඩ්‍රින්ක් එකක් ගන්නවා. ඉතින් මේ හැම දෙයක්ම මම මෙයා බලන් ඉන්න සමහරවිට මෙයා මට ෂොට් එකක් ගෙනත් දෙන ලාවල් තියෙනවා. පාලු රැක නිලකසේ පාන බලු මායම් බොසේ ඇනෝ පෙද තරකව හීනගෙන මේ දුන්යායේ අල්බන්ත දැසින් කීවේ පෙම් කවද්ද නෑ මන් දන්නේ මා නමින්ම මා ළඟින්ම දැල්වුණාලු ඇර අමරේ. මම පුතෙක් විදිහට පිරිමෙක් විදිහට මම මගේ මතේ ඉන්නවා අම්මා එක බිරිඳ දෙක කියන තැන. ෆොටෝ එක එව්වට පස්සේ දන්නේ මේ රහල් අල්ලිස් දන්නේ මේ ගායකේ කතාත් කරා දවස්සක් දෙකක් විතර. ඊට පස්සේ තමයි මල්ලි කිව්වේ මේ රහල් අල්ලිස් නේ කියලා. ඊපස්සේ ඉතින් වාගේ ෆෑන් කෙනෙක් නෙමෙයි මෙයා. මම මට කියලා තියෙන වෙනස් වෙනවා නම් මම වෙනස් වෙනවා කියලා. ඉතින් මොකද මම මෙයාගේ හොයපු දෙයක් තියෙනවනේ ඒකනේ මම කැමති වෙලා මැරි කරන්නේ. ඒක පස්සේ පස්සේ නැති වුණොත් එහෙම මමත් ඉතින් වෙනස් වෙනවා. ඒක මම මෙයාට කියලා තියෙන්නේ. ඉතින් සිංහල ජාතිය වෙනුවෙන් වැඩි වැඩියෙන් දරුමල්ලෝ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හතක් හදනනේ. හතක් හදනවා කියලා දීලා තියෙනවා. මෙයාම කියන්නේ හතක් තමයි. මම කිව්වේ මම මගේ දේවල් වෙනස් කරගන්නේ නැහැ තාම. කියන්නේ මගේ ෆ්‍රීඩම් එක මම තියන් ඉන්නවා. කිසිම කෙනෙක්ට මේ ලෝකෙ කිසිම කෙනෙක්ට මම ඉඩ දෙන්නේ නැහැ. මගේ ෆ්‍රීඩම් එකයි නේද කරන්නේ. පාට්ටම විතර මට මෙරගාන උනා කියලා. ඒක පාට්ටම විතර මම ඒ ශරණිකේ මම හදලා මංගුවා. මං කැමති ලංගම දිනයක් දාගන්නල කිව්වා. පුංචි කාලේ ඉඳන්ම මම ඉතින් බලාපොරොත්තු වුණේ අම්මයි තාත්තයි මල්ලි සතුටින් ඉන්න. අම්මා නිසා තමයි මං ඉංජිනේර කෙනෙක් වුණේ. දැන් ඉතින් මෙයා සතුටින් ඉන්න එක තමයි මගේ බලාපොරොත්තු. අයිබෝන් කියලා පිළිගන්නවා සකිය YouTube channel එකට. අද විශේෂ සාකච්ඡාවක්. අද අපි කතා කරන්නේ ආදරය ගැන. ඉතින් ඒ වගේම ඔයාලා ආදරය කරන චරිතයක් එක්ක තමයි දැන් චරිතයක් කියලා කියන්න බෑ. චරිත දෙකක් එක්ක තමයි අද අපි කතා කරන්න යන්නේ. මම දැම්මා Facebook එකේ post එකක් ශ්‍රී ලාංකීය යුවතියන් හඬවමින් රහල් අල්ලිස් යුග දිවියට කියලා. අයිබුවන්. අයිබුවන් බයවුනා. මෙන්නටවා. ඔකේ අයිබුවන්. අයිබුවන්. ඇත්තටම සතුටුයි. අම්මටත් ගොඩක් සතුටුයි කියලා කිව්වා. ඒ වගේම අපිටත් සතුටුයි. මං හිතන් හිටියේ රහල් අල්ලිස් බඳින් නැති වෙයි කියලා. නමුත් අවසානයේ ලංකාවම කතා වුණා මේ රහල් අල්ලිස්ගේ විවාහය සම්බන්ධයෙන්. විවාහ වුණ යුවතිය ගැනත් හැමෝම කතා වෙන්න ගත්තා. ඉතින් ඒ හින්දා මං හිතුවා වීඩියෝ එකක් කරන්න. ඉතින් මේ හරි සරලව ජීවිතය අරන් යන බවක් පේනවා. ඒ හින්දා ඉතින් කොහොමද යුග දිවිය සැපයිද? සැපයි සමීපයි. කොහොම ජීවිතේ ගෙවෙන්නේ මේ දවස්ෙ? දැන් තනිකඩව හිටියනේ අවුරුදු කීයක් කන්න තනිකඩව හිටියද? හිටියනේ. සෑහෙන කාලයක් හිටියා. සෑහෙන කාලයක් හිටියා. දැන් ඒක හාත්පසින්ම වෙනස්නේ දැන්. ඔව්. කොහොමද ජීවිතේ? ඇත්තටම හොඳ කෙනෙක් හම්බුන් නිසා ඇත්තටම සතුටින් ඉන්නවා. ඒක තමයි කෙටියෙන්ම කියන්න තියෙන්නේ. මේ දවස්වල සමාජ මාධ්‍ය තුල මේ කපල්ල ගැන කතා වෙනවා. චිරකල් දැන් සින්දු කිව්වා. දැන් සින්දුත් පොඩ්ඩක් ඇහෙනවා අඩුයි. නමුත් ළඟදී අලුත්ම වැඩක් එළියටනවා කියලා ආරංචියක් තියෙනවා. ඇත්තටම මේ හැමෝම කියනවා මේ තනිය මිද්දි හරි නිදහස් කියලා. ඔය එකේ ඇත්තක් නැතුව නෙවෙයි. ගෑනු පිරිමි ભેදයක් නැතුව හැමෝටම තනියෙන් ඉද්දි අපි දකිනවා සමහර ගායකයෝ කියනවා ජීවිත කාලෙම තනියම ඉන්න බැඳීම් ඇති කරගත්තොත් දියුණු වෙන්න බෑ. මෙහෙමද? එයාගේ සිතුවිල්ල අනුව ඒක හරි වෙන්න පුළුවන්. අපිට එයාට මුකුත් කියන්න බෑ. තව කෙනෙක්ගේ සිතුවිල්ලක් නේ ඒක. එයා හිතනවා ඇති මගේ සීමාව සීමා කියන්නේ මගේ නිදහස නැති වෙයි. ඒකත් එක්ක මට මේ වෙයි. ඉතින් වෙන්න පුළුවන් දේවල් තියෙනවා. සමහර ලාට යාව හිටියට වඩා නැති වෙන්න පුළුවන්. සමහර ලාට වඩා කියන්නේ සමහර ලාට තියෙනවට වඩා ඇති වෙන්නත් පුළුවන්. ඉතින් ඒක ලැබීම. ඒක ලැබීමත් එක්ක කරපු පව්පින් මේ හැම දෙයක්ම බලපාන අපිට ඉස්සරහට හම්බෙන සහකාරය ඒ විදිහට සහකාරී පැත්තෙන් විතරක් නෙවෙයි. අපිට ඉස්සරහා ජීවිතේදී අපි දැන් පාරේ යද්දි ඉස්සරහට කෙනෙක් හම්බෙන කෙනත් අපි කරපු මේ පෙර පව්පින් වෙන්න පුළුවන්. නැත්නම් ඔයාලා ඇඟේ හැප්පෙන ඔයා මාත්තේ වලියක් වෙනවා ගහ ගන්නවා. තේරෙනවා? වාහනයක් ඇඟට කපන් ගෙනම හැම දෙයක්ම කර්මයක් එක්ක එන දේවල්. ඉතින් මටත් මගේ ජීවිතේදී කරපු පව්පින් එක්ක පව් ගොඩක් මට ඇවිල්ලා තිබ්බා. මේ ඉතින් මම නරක මිනිස්සු හම්බුණා. නරක කාලෙදී නරක දේවල් වුණා මට. මම නැති වුණා. ඉතින් ඊපස්සේ මම විශ්වාස කරනවා දැන් මගේ නරක කාලේ ඉවරයි. දැන් මට හොඳ කට්ටිය තමයි හැම වෙලේම මුණ ගැසෙන්නේ කියලා. ඉතින් විශ්වාසයක් තියෙනවා ජීවිතය ගැන. දැන් සාමාන්‍යයෙන් කලාකරුවෙක් ආද සම්බන්ධයක් පටන් ගත්තාම සමාජ මාධ්‍ය තුල කතා වෙනවානේ. මේ දෙන්නා
ආද සම්බන්ධයක් පටන් අරගෙන මෙයා රහල් අල්ලිස් මෙයාත් එක තමයි දැන් යාළු වෙලා ඉන්නේ. මේගොල්ලෝ ආද සම්බන්ධයක් අරගෙනනවා. දැන් එහෙම කිසිම දෙයක් මේ කලා ජීවිතය තුළ මම රහල් අල්ලිස්කින් අහලා නැහැ. ඇත්තටම එහෙම මම මේ ඒ කාලේ නම් කියන්නේ ප්‍රසිද්ධ කෙනෙකුත් එක්ක යාළු වෙනවා සහ විවාහ වෙනවා කියලා මගේ ඇත්තම තිබුණේ නැහැ. ඒ කාලේ නම් ඒකයි එහෙම දෙයක් මගෙන් ඇති නොවුනේ. කිසිම වෙලාවක මගේ නමත් එක්ක එහෙම ප්‍රසිද්ධ කෙනෙක්ගේ නමක් ඇඳුන්නේ නැත්තේ ඒ හේතු නිසාම තමයි. ආදරණීය බිරිඳ කොහොමද මුණ ගැහුනේ? ආදර සම්බන්ධයක්ද? මොකද්ද? කොහොමද මේකට මුල පිරුනේ? අයියා මුණ ගැසෙන්නේ මේ ඇත්තම අම්මා තමයි මට හොයලා දෙන්නේ ආව. ඉතින් ඒගොල්ලන්ගේ දෙමාපියොත් එක්ක කතා කරලා ඊටසේ තමයි යාව මුණ ගැසෙන්නේ. ඉතින් බොහොම සීමිත කාලයක් මං හිතන්නේ 3 සැරයක් වගේ තමයි මං ඒව හම්බුනේ විවාහයට කලින්. ඔව්. ඒත් හයිට කතා කරේවත් නැහැ. මං වැඩ බිසී එකත් එක්ක. ඉතින් එක පාර්ට්ටම හිතුණා මට මැරගාන උනා කියලා. එක පාර්ට්ටම හිතුණා මම ඒ ශරණිකේ මම හදලා මංගුවා. මං කැමති ළංගම දිනයක් දාගන්නල කිව්වා. ඊටසේ ළංගම දිනයක් දාලා තමයි ඉක්මනටම කරේ. ඒ කියන්නේ මට ආවා නිකන් මට හිතුණ මොකක් හරි දෙයක්. ඒක පාට්ට මම ගත්ත ඒ ඇක්ෂන් එක ඒ කියන්නේ මම ක්‍රියාත්මක කරා. ඒකත් මාර දෙයක් නේ. Yes. අපිට අක්කත් එක්කත් අද කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. අපි දැන් කතා කරමු අක්කත් එක්ක. අක්කත් එක්ක. හරිද? ආ හරි. අනේ ඉක්මන උත්තර දෙන්න ඕනේ. නෑ. මොනවා අන්නේ කලින් කියන්නේ? පුරු රටම දන්නවා මේ රහල් අල්විස් කියලා. රහල් අල්විස්ගේ බිරිඳගේ සම්පූර්ණ නම මොකක්ද? සෙව්වන්ද ජයවීර රැකියාව නිලියක් නෙමෙයි. නිලියක් වෙන බලාපොරොත්තුෙන් හිටියේ නෑ. ගායිකාවක් නෙමෙයි. නෑ ඇසිස්ටන් ඉන්ජිනියර් කෙනෙක්. ආදර සම්බන්ධයකුත් නෙමෙයි. වැඩිපුර හැම හම්බෙලා කතා බහ කරලත් නෙමෙයි. කොහොමද දැන් රහල් අයගෙව හම්බුනේ විදිය? ඔයාට රහල් අල්ලිස්ස කොහොමද හම්බුනේ? අම්මා තමයි ඉතින් හොයලා දුන්නේ. අහහ අම්මලා කතා කරා. ඊට පස්සේ ඉතින් මම ආවා අපේ ගෙදර බලන්න. ඊට පස්සේ අපිත් ගියා. කොඩක් ඉතින් ෆෝන් එකෙන් තමයි කතා කරේ. මුලින්ම දැන් අම්මා කිව්වනේ මෙහෙම යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. හිතුවද මෙහෙම ගායකයෙක් මෙහෙම බඳින්නේ නැන්නේ මම මේ ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක් බඳින්නේ නැන්නේ කියලා මේ විස්තර දැනගෙන හිටියද? නැහැ දැනන් හිටියේ නැහැ. මේ ෆොටෝ එකක් තමයි ඇව්වේ ඉස්සරව. ඊපස්සේ මල්ලිට යවුවට පස්සේ මල්ලි තමයි කිව්වේ. අය ඒතොරත් ෆොටෝ එක ඇව්වට පස්සේ දන්නේ නැහැ මේ රහල් අල්ලිස්. දන්නේ නැහැ. මේ ගායකේ කතාත් කරා දවස්සක් දෙකක් විතර. ඊට පස්සේ තමයි මල්ලි කිව්වේ මේ රහල් අල්ලිස් නේ කියලා. පසිතින් වාගේ ෆෑන් කෙනෙක් නෙමෙයි මෙයා. නෑ නෑ ඒක නම් මං දන්නේ රහල් අල්විස් කියලා. දැන් මල්ලි මොකද්ද කිව්වේ? මල්ලි කිව්වා මේ රහල් අල්විස් නේ කියලා කිව්වා. රෑට තමයි මල්ලිත් කිව්වේ. ඊට පස්සේ මේ අපි ඉතින් හිතා ගන්න බැරි වුණා අපිට. මේ සින්දු අහලා තිබ්බෙත් නැද්ද මේ රහල් අල්විස්? සින්දු අහලා තියෙනවා. අර පුද්ගලයා කවුද කියලා දන්නේ නෑ. එහෙම දන්නේ නෑ. මොනවද අහලා තිබ්බ සින්දු? මම මෙයයි කැමති හිත රිදුණු හැමදාම ඒකට කැමති. හිතට හොරාමන්. ඉතින් ඒවා අහලා තියෙනවා ගායකයව දන්නේ නෑ. නෑ දන්නේ. දැන් අවසානේ මේ මාර වැඩේ දැන් මේ අර පොහෙදෝ තිබ්බයක් කඩන් වැටරන වගේ. දැන් අවසානේ මේ සින්දු හබු ගායකයා තමයි මේ බඳින්න යන්නේ. ඔව්. එතකොට කතාත් කරලා දැන් පොඩි ලව් එකකුත් තියෙනවා පොඩි හිතේ. ආහහ. ලස්සන කොල්ලෙක් නේ. හරි. දැන් මේ ෆොටෝ එක පෙන්වලා කතා බහ කරාට පස්සේ කැමති වුණාද? කොහොමද ඒ සිද්ධිය උනේ? මුලදී නම් ඉතින් කැමති වුණේ නෑ. අම්මා කියපු නිසානේ ඉතින් කතා කරේ. සෙලිකිටික ඉතින් කතා කරන් යද්දී මට එතුණ බොරු කියන්නේ ඇත්ත කියනවා. ගෙදර ඉද්දී අම්මත් එක්ක හිටපු ජීවිතේ රහල් අල්විස් එක්ක ගෙවෙන ජීවිතේ හාත්පසින්ම වෙනස්නේ. කොහොමද මේ ජීවිතේ? අපි තින් අම්මලා ගෙදරම න හිටියේ. ඔව්. චුට්ටයි තින් වෙනසක් තියෙනවා. ඒක ජොබ් එක කරෙත් ගෙදර ඉඳලා. ඔව්. අවුරුදු දෙකක් විතර වගේ ඉඳන් ගෙදර ඉඳන් තමයි ජොබ් එක කරේ. ඔන්ලයින් නේ කරේ. පොඩි වෙනසක් තියෙනවා ඉතින්. ඒ වුණාට ඉතින් නැහැ. මෙයා ඉතින් හැපි එකේ ඉන්නවා. ඒක නිසා සතුටින් ඉන්නවා. හරි. දැන් ගොඩක් අය කියනවා මේ නරක කොල්ලෝ බැඳහම හැදෙනවා කියලා. ඇත්තටම නරක දේවල් තිබිලා ඒව හැදුනද බැඳර පස්සේ? දැන් කොල්ලෝ තනිකඩ විද්දී හිතුවක්කාරකම් වලට කේක දේවල් වලට ඇබ්බැහි වෙනවා, නරක දේවල් කරනවා. නැත්තම් ඔය කියනවනේ සමාජයේ ඇත්තටම කෝ තනිකඩ විද්දී අර නහකපපු හරක වගේ කියලා කියනවනේ. එහෙම තිබිලා විවාහ වුණාම එක්කෝ බිරිඳ ඒව හදා ගන්නව නැත්නම් අපිම හිතිලා මේ කෙල්ල මම වෙනුවෙන් ආවා මට ආදරය කරනවා කියලා හැදෙනවනේ. ඒ වගේ වෙනස් වීමක් තියනවාද? එතන වෙනස් වීමක් තියෙනවා. මොකද වෙනස් වීමක් කියනවා කියන්නේ මෙහෙමයි. මගේ චරිතය මෙයා ඉස්සලා කතාද කිව්වනේ මම මොකද බොරු කිව්වේ නැහැ එහෙම කතාවක් කරනේද? මගේ ලයිෆ් එකේ මම සාමාන්‍යයෙන් කියන දේ මූන්ටම කියනවා, බොරු කියන්නේ නැහැ. ඒ කියන්නේ අනිත් අය වෙලා තියෙන රඟපානවා. ඇමරිකාන් කලින් එක්කෝ ගර්ල් රඟපානවා නැත්නම් කුල් රඟපානවා. ඇමරිකරෙන් පස්සේ තමයි මුන් දෙන දැනගන්නේ මූ මෙහෙමයි මූ මෙහෙමයි කියලා. එතන ඉබස් තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. හරිද? ඉතින් ඩ්‍රින්ක් එකක් එහෙම සමහරකට ආවොත් ඩ්‍රින්ක් එක දැම්මොත් ප්‍රශ්නයක් වුණොත් ඒතර ඒ බෝයි හදනවා
යාලුත් එක්ක සිටිනොත් හොරෙන් ඩ්‍රින්ක් ඇද්දාන. ඒතර ඒක වුණොත් ඒක ගර්ල්ට අහුණාන් පස්සේ ඒක ප්‍රශ්නයක් වෙනවා. එහෙමනේ දැන් අතන මෙයා දැන් මම ගුහල් පාටිස් වලට ගියා මං ඩ්‍රින්ක් එකක් ගන්නවා. ඉතින් හැම දෙයක් මම මෙයා බලන් ඉන්න සමහරවිට මෙයා මට මේ හොට් එක ගෙනත් දෙන ලාවල් තියෙනවා. ඉතින් මම දැන් දන්නවා දැන් මම වෙනද කොල්ලොත් එක්ක බිව්වේ කොහොමද දැන් මම ඉන්නේ මං වයිෆ් එක්ක මං යාත් එක්ක කොහොමද පාර යන්න ඕනේ? රයිට්. එයා මගේ සේෆ්ටි එක මං ළඟ තියාගන්න මොකද එයා දන්නේ මා විතරයි. ඉතින් ඒ තමයි හැමතැනම ගිහින් මම ඩ්‍රින්ක් එකක් ගත්තත් ලිමිට් හැම දෙයකම දැන් මම කොහෙවත් ගියාම ඉක්මනට අපි ඉතින් ඉස්සර ගෙදර යන්නේ නැහැ නේද ඉන්නෝනේ හූකීගේ පාරවල් ගානලා ඉතින් එහෙම වෙන්නේ නැහැ. දැන් ඉක්මනට ටස්ක් කරලා ඉතින් ගෙදර යනවා. ඉතින් ඒ වගේ අර හික්මීමක් තියෙනවා. හික්මීමක් තියෙනවා නැතුව මම මගේ දේවල් වෙනස් කරගන්නේ නැහැ තාම. කියන්නේ මගේ ෆ්‍රීඩම් එක මම තියන් ඉන්නවා. කිසිම කෙනෙක්ට මේ ලෝකෙ කිසිම කෙනෙක්ට මම ඉඩ දෙන්නේ නැහැ. මගේ ෆ්‍රීඩම් එක නේද කියන්නේ. ඉතින් දැන් මේ ඔයා ගැන කතා වෙනවා සමාජ මාධ්‍ය තුල. ඔයා දන්නවද දන්නෙත් නැහැ මේ රහල් අල්විස් මැරි කරලා තියෙන කෙනා වෙනස්ම විදිහ කෙනෙක් අපි හිතුවේ නැහැ රහල් අල්විස් මේ වගේ කෙනෙක් විවාහ වෙයි කියලා සමාජ මාධ්‍ය තුල කතා වෙනවා. මේ රූපය සරලකම ගැන කතා වෙනවා. ඒ ගැන මොකද්ද කියන්න තියෙන්නේ? මං හිතන්නේ මෙයා කැමති උනේත් ඒ වට තමයි. මට මතකයි කිව්වා මුලදී මං සල්ල නිසා තමයි. මට මතක දසක් කිව්වා කරාඹුවක් දාන්න ඒ වට තමයි කැමති කියලා. ඉතින් ඒකට තමයි කැමති කියලා රහල්ලා ඒ කිව්ව මුලින්ම. අපි මුළු ලංකාවම රහල් අල්විස් දකිනවා කලාකාරයෙක් විදිහට. මම මගේ යාළුවෙක් විදිහට දකිනවා. ඉතින් ඔයා තමයි දකින්නේ සුවයි පුරුෂයා විදිහට. දැන් බිරින්දවරු ගොඩක් නැහනේ. දැන් බිරින්ද විදිහට රහල් අල්විස් සුවයි පුරුෂයා විදිහට කොහොමද දකින්නේ? මොන වගේ සුවයි පුරුෂයෙක්ද? ඇත්තටම එයා හරි හොඳයි. මං ගැන හොයලා බලනවා. කියන්නේ මං ගියපු නැති තැන් වලට මෙයා මාව එක්කන් යනවා. මං ආස කෑම දේවල් අරන් දෙනවා. ඒ වගේම තමයි නිකන් දැන් මම මට හම්බෙන්නේ නැහැනේ ෆේමස් අයව. දැන් මං හිතන්නේ නැති දකින් නැති කට්ටියත් මට මුණ ගැහෙනවා මෙයාත් එක්ක යද්දි. යන යන හැමතැනම මාව එක්කන් යනවා. කෑරින් ඉතින් අපිට ඉතින් ඉඩක් හම්බෙන හැම වෙලෙම පන්සල් යනවා. අපි 31 රැත් කැලණි පන්සල් ගියා. ඒ වගේ සතුටින් ඉන්නවා. හරි සරල කෙනෙක් මමත් දකින්න විදිහට මේ සරලව ජීවත් වෙනවා. සමාජ මාධ්‍ය තුලත් ඒකයි ඔබ ගැන කතා වෙන්නේ හරි සරල කෙනෙක් කියලා. ඉතින් මේ ජීවිතේ පුංචි කාලේ බලාපොරොත්තුවක් තිබ්බද? පුංචි කාලේ ඉඳන්ම මම ඉතින් බලාපොරොත්තු වුණේ අම්මයි තාත්තයි මල්ලි සතුටින් ඉන්න. අම්මා නිසා තමයි මම ඉංජිනේර කෙනෙක් වුණේ. දැන් ඉතින් මෙයා සතුටින් ඉන්න එක තමයි මගේ බලාපොරොත්තු. දැන් මේ කපල් එක අපි දකින්නේ සමාජ මාධ්‍යවල ෆොටෝස් වල ඉන්නේ. ඇත්තටම දැන් ෆොටෝස් වලින් දැකලා කියනවා ගොඩක් අය අක්කා හරි සරලයි, ඉතින් හරි නිහතමානී පාටයි, එහෙම එහෙම කියලා ගොඩක් අය ෆොටෝස් වලට කමෙන්ට් දාලා දිනා මම දැක්කා. ඇත්තටම සහකාරිය කොයි වගේද? මොන වගේ කෙනෙක්ද? ඒ තිබ්බ සරලකම එහෙම තියෙනවා. ඒ කියන්නේ දැන් මම මෙයා ස්ටඩි කරලා තමයි ඉතින් ඇත්තටම මැරි කරන්නේ. සහ මම මෙයා ස්ටඩි කරනවා වෙනස් වෙනවද නැද්ද මම හැමදේම බලන් ඉන්නේ. මම මෙයාට කියලා දෙන වෙනස් වෙනවා නම් මම වෙනස් වෙනවා කියලා. ඉතින් මොකද මම මෙයාගේ හොයපු දෙයක් තියෙනවනේ ඒකනේ මම කැමතිලා මැරි කරන්නේ. ඒක පස්සේ පස්සේ නැති වුණොත් එහෙම මමත් ඉතින් වෙනස් වෙනවා. ඒක මම මෙයාට කියලා දෙන්නේ. ඉතින් ඒක නිසා يعني ඒක නිසා මෙයාගේ කොහොමත් උපන් ගතිනේ අපි හැමෝගෙම උපන් අම්මා තාත්තා ගැන ජාන අපි හැදෙන පරිසරය මේ හැමදේම බලපාන ස්කෝලේ අධ්‍යාපන විදිහ හැමදේම බලපාන කෙනෙක්ගේ ගතිගුණ වලට. ඉතින් මෙයාගේ මම හිතන්නේ නැහැ කවදාවත් මේ ඉන්න කෙනා වෙනස් වෙයි කියලා. ඒ සරලකම ඒ හැමදාම තියෙනවා. ඒකට තමයි මම කැමති. අන්දක ගීටිගේ සමාජ මාධ්‍ය තුල වෛරල් වෙනවා මේ අම්මා එක බිරිඳ දෙක. ඉතින් ඒ ගැන විශේෂයෙන්ම අපි කතා කරන්න ඕනේ. මේ මේකට සමහරු බැන්න සමහරු හොඳ කිව්වා. ගොඩක් මේක සමාජයේ කතිකාවතක් වුණා. ඊට කලින් ජනවාරි 13 සින්දුව රිලීස් වෙනවා. ඔව්. අලුත් සින්දුව. ඔව්. ඉතින් මොකද කාලෙකින් සින්දුවක් කරන්න හිතුවේ? අවුරු තුනක්ම මම මගේ පෞද්ගලික කාරණා කීපයක් නිසා වැටුණ තැන් නිසා මම මියුසික් වලින් අයින් වෙලාම හිටියා. ඒ කියන්නේ රහල් වෙලස් කියන කැරක්ටර් එක මම අයින් කරා මගේ ජීවිතෙන්. කෙනෙක් මගෙන් ඇහුවොත් ඔයා රහල් වෙලස් කියලා ඇහුවොත් මං නැහැ කියලා කියපු අවස්ථා ගොඩක් තිබ්බා. ඒ තරම් මං අයින් වුණා. මටම ආවත් වෙන්න බැරි තරම් මං අයින් වුණා. ඊට පස්සේ සහ එන්න එන රියලිටීස් වල ස්ටාර්ස්ලා අරහෙන් එනවා මෙහෙන් එනවා මෙහෙන් එනවා කියලා හිතා ගන්න බැරි තරම් එද්දි ඇත්තටම ඒකත් ඒ පොරතාව වැඩි වුණා. පස්සේ මම අයින් වුණා. ඊට පස්සේ මම නැවත මගේ සැලුන් එක රෙබෙල් දාලි වෙලා මම නැවත හිටපු දිහට මම ආයෙ හිමින් සිරේ පත් වෙද්දි ඉතින් මට නැවතත් ආදරය කරන හැමෝම සින්දුවක් කියලා සින්දුවක් කියලා යන යන හැම තැන් වලම මගේ සින්දුවක් කියලා ඉතින් මම 2019 දී කරන්න හිතාගෙන හිටපු සින්දුවක් තමයි මේ 2023 දී එන්නේ. අපිට ඇහෙනවා දැන් සමාජ මාධ්‍ය තුල චූටි කෑල්ලක් අහමු අපි. පොඩි කෑල්ලක් කියමු. ඔව්. පාලු රැක නිලකසේ පාන බලු මායම් බොසේ
ඇනොපේද තරකාව හීනගෙන මීතුන් යායේ අලබන්ත දැසින් කීවේ පෙම් කවද්ද නෑ මන් දන්නේ මානමින්ම මාළඟින්ම දැල්වුනාලු ඇර අමරේ එල කිරි මංගිතුවේ මේ අක්ක ඩාන්ස් ඇද්දේ කියලා සින්දුවර දුන්නා නේද ඩාන්ස් කරනවා මම යද්දි තින් අර කාටක යද්දි මං ඒක අහන මික්ස් එකේම ආවෙන් පස්සේ මං ඉතින් සීසරක් විතර අහනවනේ යන කම්ම ඉතින් එන කම්ම යා ඩාන්ස් කරන ඒ ඉන්න ඩාන්සින් වල කැමති කැමති නේ ඒ කියන්නේ ඒකට ඩාන්ස් කරන්න පුළුවන් හරි ඒක පොඩි හැපනින් පැත්තක් තියෙනවා ඒකේ මේ අපිත් ඇහුවා ඉතින් හරිම ලස්සනයි ඉතින් ෆුල් එක එනකන් තමයි බලන් ඉන්නේ තාම මේ අහන්න දෙන්න කියලාත් ඇහුවේ නෑ ඉතින් මේ අර අපි කුතුහලෙන් බලන් ඉන්නවා අහන්න සින්දු කියන්න කලින් මේ කිව්වනේ මේ දෙයක් ගැන කතා කරන්න තියෙනවා කියලා ඒක වෛරල් වෙනවා අම්මා එක බිරිඳ දෙක සමහරු මේ වීඩියෝ එකට බැන්නා සමහරු අයියේ ඔයා තමයි නියම කතාව කිව්වේ කියලා සමහරු හොඳ කිව්වා දැන් ඒ කතාව කිව්වට පස්සේ දැන් ඒක රෙකෝඩින් එකෙන් පස්සේ හරි ලයිව් එකෙන් පස්සේ ඔයත් අහන්න ඇතිනේ ඔව් ඒක ඇවුලක් තියෙනවද ඇත්තටම දැන් මම පිරිමියෙක් විදිහට පුතෙක් විදිහට මට ඒ කතාව මගේ පැත්තෙන් මට තාමත් ස්මාර්ට් ඒ තව කෙනෙක්ගේ පැත්තට අපි කියලා බැලුවොත් එහෙම තව කෙනෙක් බිරිඳක්ගේ විදිහට බැලුවොත් එහෙම සමහරවිට බිරිඳට ඒ කතාව ටිකක් දිරවන්න නැති වෙන්න පුළුවන් සමහර දුවෙක්ගේ විදිහට බැලුවොත් සමහරවිට දුවට ඒ මං කියන කතාව පිළිගන්න බැරි වෙන්න පුළුවන් කොහොම නමුත් මම කතා කරන්නේ මම පිරිමියෙක් සහ පුතෙක් විදිහට මට හම් වෙන ජීවිතය අත්දැකීම් එක්ක ඉතින් අසහ මගේ කමෙන්ට්ස් හැමදේම බැලුවත් මට පිටරටෙන් ගොඩාක් කොල්ලෝ මට කතා කරා අයියේ උඹනම් පට්ට අයියේ කියපු කතාව කියලා මට එහෙම කියපු කට්ටිය හිටියා සමහර කට්ටිය කතාල කිව්වා අයියේ එහෙම නෙවෙයි මටත් يعني බිරිඳටත් ඒ වගේම සමතන අයිති වෙන්න ඕනේ එහෙම කියලා ඉතින් ඒකට කමෙන්ට්ස් කරන්නේ සහ ඒක පිළිගන්නේ Tamanට හම්බෙන අත්දැකීම් එක්ක දැන් ලේලියක් ගෙදට ආවෙන් පස්සේ දැන් හිත එක්සැම්පල් මෙයා හිතමුකෝ දැන් මෙයා අද කියනවා දැන් ඇත්තට මේ ඒ කතාවෙන් පස්සේ මෙයා කිව්වේ අම්මා තමයි එක අම්මා තමයි ජීවිතේ හැමදාම එක වෙන්නේ අම්මා තාත්තා තමයි එක වෙන්න ඕනේ ඉතින් මම මෙයාට කියලා තියෙන්නේ මෙයාගේ ජීවිතේ අම්මා තාත්තා තමයි එක වෙන්න ඕනේ මමද මම ඇවිල්ලා ඇත්තටම ඊයේ බරද හම් වෙන කෙනෙක් සහ මටත් මෙයා ඊයේ බරද හම් වෙන කෙනෙක් එතනින් පස්සේ අපි දෙන අවුරුදු ගාන ජීවත් වෙනක වෙනම දෙයක් ඒ තාමත් මගේ අම්මයි තාත්තයි තමයි අපි පිටිපස්සෙන් ඉන්නේ අදටත් මේ දැන් ගියොත් මට කෑම එක හදලා අපි දෙන්නටම කෑම උයලා හැමදේම දින අම්මා ඉතින් ඒ එතනදී අංකයක් දුන්නේ අර බොහොම ලේසියෙන් 1 2 කියන තැන විතරයි දුන්නේ නැතුව දැන් අම්මට එහා ගිහිල්ලා මෙයා මට ජීවිතය ආදර කරන තැන තියෙනවා ඉතින් අර එතනදී ඒ කමෙන්ට්ස් වල ගොඩක් තිබ්බේ කොල්ලෝ කියලා තියෙනවා අයියේක පට්ට කියලා සමහරට මැරි කරපු නැති ගෑල් ළමයි කියලා අයියේ ඒ කතාව ඇත්තද කියලා හැබැයි සමහරවිට මැරි කරපු ළමයි 3 දෙනෙක් විතර ඉන්න එහෙම කාන්තාව පාර්ශ්ව කියලා දන්නේ නැහැ අපිට එහෙම නෙමෙයි සමායිතිය තියෙන්න ඕන අර කයි මේ කියලා ඒත්තරම ඒ වෙන්නේ Tamand හම් වෙන අද්දකින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ එයා මැරි කරලා එයාට හම් වෙනවා නම් එයාගේ ඒ කියන්නේ නැන්දම්මා එයාට වෙනස්කම් කරනවා නම් එතකොට කේලං කියලා කෙට වෙනවා නම් ඒ තැන්වලදී ඇත්තටම ඒ ලේලියට බැරි වෙනවා තමන්ගේ නැන්දම්මට අම්මගේ සලකන්න. ඉතින් එහෙම නොකරන පවුලුත් තියෙනවා. මම පුතෙක් විදිහට පිරිමියෙක් විදිහට මම මගේ මතේ ඉන්නවා අම්මා එක බිරිඳ දෙක කියන දෙන. මොකද ඒකට තව කාරණාවක් තියෙනවා මට මම බෞද්ධ මට මම අදහන්නේ බුදුහාමුදුරුවන් බුදුහාමුදුරන් මෙතනට වැඩියත් මගේ ජීවිතේ එක අම්මා. ඒක වෙනස් කරන්න බෑ කිසිම. ආදරණීය කපල් එකක්. ඉතින් හරි ලස්සන සාකච්ඡාවක් මම කරපු මේ දැන් දෙන්නත් එක්ක බලාපොරොත්තු ගොඩක් ඇතිනේ අනාගතේ. දැන් මොනවද ඉදිරි වැඩ කටයුතු? ලොකුට ප්ලෑන් කරලා නැහැ. හැබැයි ජනවාරි 12 රෙබෙල් අලුත් බ්‍රාන්ච් එක ඕපන් වෙනවා ජායල කපුවත්තේ. ඉතින් ඒකත් මේ රෙබෙල් සැලුන් එක වගේම ලස්සන සැලුන් එකක්. ඉතින් ඒක ඕපන් වෙනවා. මොකද ඒකේ තර තට්ට වහනවද? ඔව් තට්ට හියුමන් හැ තමයි මං කරන්නේ. මොකද හියුමන් හැ කියන එක මම ඩිරෙක්ට් ඉම්පෝට් කරනවා ලංකාවට. ඔව්. ඉතින් ඒක නිසා මම දන්නේ ගොඩාක් කෙනෙක්ගේ මෙතන මෙන්ටලි තියෙන ප්‍රශ්නයක්ට මම සොලියුෂන්ස් දෙනවා. මොකද සමහර ලාට එයාපෝට් එකෙන් ලෑන්ඩ් කරපම ඉස්සල්ලා මෙන්න යා රෙබෙල් අපි ළඟට එන්නේ. සමහර ලාට පාන්දර 1 2 3ද 5ද මම කිසිම ප්‍රශ්නයක් නැහැ ඕනලාක සරණේ ඕපන් කරලා මම අපොයින්ට්මන්ට්ස් දාලා දෙන්නේ. يعني අපොයින්ට්මන්ට් මම එයාගේ දාලා දෙනවා. ඉතින් මම එකේ මාර සුප්තියක් ලබනවා. අපි පාවිච්චි ඕල් වලට පාවිච්චි කරනවත් එක්ක කොයි වෙලාවෙ තට්ටේ වේදි කියලා දන්නේ නැහැ. ඒ වුණත් ඔයාගේ සරණ පතාගෙන යනවා අපිත් ඉතින් මේ අනිවාර්යෙන් කොණ්ඩේ යන්න අපි පාවිච්චි කරන දේ විතරක් නෙමෙයි අපි ගන්න බෙහෙත් අපිට දෙන ස්ට්‍රෙස් එක අපි පන බොන දේවල් අපි බොන වතුර හැම දෙයක්ම බලපානවා. කොණ්ඩේ යන්නේක හෙට
කාට වේද කියලා කියන්න බෑ. ඒතරක් නෙමෙයි වා හෙවන ඉදිරි වැඩ කරද්දී මොනවද කියලා මේ ඇත්තටම ගැගෝ ට්‍රැවල්ස් මගේ අලුත්ම කන්සෙප්ට් එක. ගැගෝ ට්‍රැවල්ස් ඒකත් ලංකාවේ හැමෝටම ට්‍රැවල් කරන්න පුළුවන් අපි දෙන්නත් එක්ක. මම තමයි කන්සෙප්ට් එක හදාගන්නේ අපි දෙන්නා කියන්නේ. කොහෙද නුවරලිද, අබරණද, අරහෙද, ගාල්ලද අපි ට්‍රිප් එක යනවා. එයා යන අයට පැකේජස් ගල කතා කරලා අපි දෙන්නත් එක්ක යන්න පුළුවන් ගැගෝ ට්‍රැවල්ස්. ඒකත් කපල්ස් වලටත් යන්න පුළුවන්. ෆැමිලිස් වලට ඕන කෙනෙක්ට අපිත් යන්න පුළුවන්. ඒකත් يعني ඉස්සරහට මම අපි ඒක ගැන වීඩියෝ එකක් කරමු සම්පූර්ණයෙන්ම ඒක සම්බන්ධව. ගොඩක් දේවල් කතා කරා. ඉතින් ස්තුති කරන්න පිරිසක් ඇති. අවසාන වශයෙන් අපි ස්තුති කරමු යාළට. ස්තුති කරනවා මගේ අම්මා තාත්තා මාව ලස්සන හැදුවට. ඒ වගේම මම ගියාත්ම කරපු පිනක් ඇති. ඒකට ස්තුති ගන්න පුළුවන්ද? කමන්නේ. මට වොයිස් එක හම්බුනේ ඒක නිසා. ඒ හැමෝම බයිනවා ඔය වොයිස් එකෙන් වැඩක් ගන්න නැහැ කියලා. ආනන්ද අප්‍රමාණ මට බයි. ඉස්සරහ මේ සින්දු ගොඩක් එයිනේ. ඉස්සරහ සින්දු ගොඩක් කරනවා ඔය බැනපු සේට්ටම. ඒ කියන්නේ අර නිහඬ බලා හිටපු හැම දෙයකටම හරින අවුරු තුනටම මම දෙනවා. ඉතින් අම්මා තාත්තා ඉතින් ඇත්තටම අද ආදරණීය බිරිඳ සහ මගේ රෙබෙල් ක්‍රූ එක සහ මගේ ආදරණීය ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්. ඉතින් මොකද ඒගොල්ලෝ මම දවසින් දවස එක එක්කෙනා මං ඇහිඳ ගන්න මට ප්‍රේක්ෂකයෝ ඉන්නේ. මම ප්‍රසිද්ධිය කියන එක මේ මිනිස්සුන්ගේ තියෙන ආදරය එකසැරේම ලබා ගන්න කෙනෙක් නෙවෙයි. මම බොහොම හිමින් හිමින් ආපු ගමනක්. ඉතින් තාමත් මං ඒ ගමන නස මොකද තාමත් මාව දන්නේ පිරිස් අනන්ත අප්‍රමාණ ඉන්නවා. ඉතින් ඒ වගේ මට හැමදාම දවසින් දවස එක එක්කෙනා මට එකතු වෙනවා. මං ඒ හැමෝටමත් ආදරේ සහ සකියා ඔයාලට ඊට වඩා ගොඩක් ආදරේ. මොකද හැම ප්‍රශ්නකෙදීම හැම සතුටකෙදීම මගේ ළඟින්ම සහෝදරෙක් වගේ හිටියා. ඉතින් ඒකටත් බොහොම සුවේ. ඉතින් මටත් හැම දෙයකදීම හැම දෙයකටම සහෝදරෙක් වගේ උපදෙස් ගන්නවා. ඒ උපදෙස් දෙනවා මගේ විවාහය වෙලාවෙත් ලොකු සහයෝගයක් දෙනවා. ඉතින් මාවත් හැමදාම ලස්සන කරන්නේ සැලොන් රෙබෙල්. ඉතින් ලස්සන නෑ කැතයි. උනාට පුළුවන් විදියට හදලා ගන්න. අපේ ප්‍රශ්න නෑ. හරි ඉතින් අද කොණ්ඩේ ලස්සනයි. කොණ්ඩේ ලස්සනයි. ආ එහෙමනේ. ඒක තමයි කොණ්ඩේ ලස්සන කරලා දෙන්නේ සැලොන් රෙබෙල්. ඉතින් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා අක්කේ. ඉතින් හැමදාම සතුටින් ඉන්න හොඳ චරිතයක්, සතුටින් ඉන්න පුළුවන් චරිතයක් හම්බෙලා තියෙනවා. ඉතින් ඔයාලට හැමදාම මියුසික් එක්ක ඉන්න පුළුවන් මේ ජීවිතේ හරි ලස්සනට. ඉතින් හැමදාම සතුටින් ඉන්න. ඉතින් සිංහල ජාතිය වෙනුවෙන් වැඩි වැඩියෙන් දරුමල්ල ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හතක් හදනනේ. හා හතක් හදනවා කියලා දීලා තියෙනවා. නෑ මරු හතක් හදනවා කියලා. මෙයාම කියන්නේ හතක් තෝ. මම කිව්වේ. ඒක තමයි බලාපොරොත්තුවේ බලාපොරොත්තුව අනිවාර්යෙන් මිස්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ස්තුතියි. එහෙනම් අයිබෝන්. 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 ජය වේවා.